ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදස්ථාන තුනක් තියෙනවා කියලා ඕගොල්ලෝ අහලා තියෙනවද? මෙන්න ඕගොල්ලෝ නොදැන හිටපු ඇත්ත කතාව. ගෞතම බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ සමන්තකූට පර්වතයට අධිගෘහිත සුමන දෙවි රජු විසින් කළ ඇලයුමක් පරිදි එහි වැඩම කොට තම ශ්‍රී පතුල එහි සලකුණු කරනු ලැබුවා. ඒ නිසා එය සමන්තකූටය හෙවත් ශ්‍රී පාද කන්ද නමින් මේ වෙනකොට විවාහාරයේ පවතිනවා. සමන්තකූටයට වැඩම කළ බුදුහිමියන් විසින් තම අටතුරා සියයක් මගුල් සලකුණින් තම වම් සිරිපා සටහන සලකුණු කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ හැර නර්මදා නදී තීරය, සච්චබද්ද පර්වතය, යොනකපුරය කියන ස්ථානයන්හිද සිරිපා සටහන් තියෙන බවට සාක්ෂි ලැබී තියෙනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රීපාදයේ පිහිටි ස්ථානය ශ්‍රීපාද කංග, සමනල කංග, සමන්ත කූටය නමින් හඳුන්වනු ලබනවා. සමනල කන්ද ඉතා චමත්කාර ජනක ප්‍රදේශයක තමයි පිහිටා තියෙන්නේ. ගොඩබිමේදී මෙන්ම මුහුදේ සිටද ඉතා චමත්කාර ජනක අයුරින් සමනල ගිර පෙනෙන බවත් එපරිදි මනස්කාන්ත අයුරින් නැගී සිටින ලොව එකම කඳුගැට පෙළ ලෙසත් සමනල ගිර හැඳින්විය හැකි බව ඉංග්‍රීසි ජාතික එමර්සන් තේනත් නැමති සිවිල් සේවා නිලධාරියා පවසා තියෙනවා. පාහියන් නැමති චීන ජාතික දේශාටන භික්ෂුන් වහන්සේ සිය වාර්තාවන්හි බුදුපියාණන් වහන්සේ අනුරාධපුරයේ උතුරු පැත්තේ තැබූ ශ්‍රීපාද ලාංජනයක් ගැන පවසා තියෙනවා. ඒ පාද ලාංජනය මත අඩි 400 කුසටි චෛත්‍යයක් ගොඩනැංවූ බවත් එය අබේගිරි චෛත්‍ය බවත් පවසා තියෙනවා. ඒත් මේ පිළිබඳව මහා වංශය, දීප වංශය ආදී වංශ කතා හෝ අන් මූලාශ්‍රයක දක්නට ලැබෙන්නේ නම් නැහැ. පාහියන් තෙරුන් වැඩ විසුවේ අබේගිරි විහාරයේ. ඒ නිසා මේ කතා පුවත අබේගිරි විහාරයේ වැඩ විසු භික්ෂුන් වහන්සේ නමකගෙන් උන්වහන්සේ දැනගන්නට ඇතැයි විශ්වාස කරනවා. මහා විහාරවාසී මහනාම භික්ෂුන් වහන්සේ විසින් ලියන ලද මහා වංශයේ මේ ගැන කිසිදු තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. මෙහි යම් සත්‍යක් තියෙනවා නම් මහා වංශයේ එය ලියවි නොතිබෙන්නට පැහැදිලි හේතු සාධකද පේන්නට නැහැ. අනුරාධපුර ප්‍රදේශයේ තවත් ශ්‍රීපාද ලාංජනයක් ගැන චූල වංශය පවසා තියෙනවා. පස්වන කාශ්‍යප රජු දවස වජ්‍රා කුමරිය එම පාද ලාංජනයේ මෙහිණි අසපුවක් කළ බවත් සතරවන මිහිඳු රජ ප්‍රතිසංස්කරණය කළ මන්දිරයක් ගැනත් චූල වංශය දක්වා තිබෙනවා. මේ පාද ලාංජනය ගැන සඳහන් වනකොට චෛත්‍ය ස්ථාන හතරක් ගැනත් කියවී තිබෙනවා. කකුසඳ, ඕනාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරු අනුරාධපුරයට වැඩම කොට දඹදිව වැඩීම අහස් නැගී ස්ථානයන්හි කළ දාගැබ් ලෙස සඳහන් වෙනවා. ශ්‍රී මහා බෝධි වෘක්ෂය, ස්වර්ණමාලි මහා චෛත්‍ය, ථූපාරාමය, සීලා චෛත්‍ය, ජේතවනබි මහා අනුරාධපුරයට වැඩම කොට ශ්‍රීපාද ස්පර්ශයෙන් පවිත්‍ර කළ ස්ථාන ලෙස දක්වන්න පුළුවන්.
සතරවන සැරයට බුදුරජාණන් වහන්සේ අනුරාධපුරයේ වැඩම කොට සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානය ඇතුළත් භූමි භාගය පාද ලාංජන වශයෙන් හැඳින්වෙන බවත් දඹදිව වැඩීමට අහස් නැගී ස්ථානයන්හි කළ චෛත්‍ය සතර පාද ලාංජන සතර චෛත්‍ය වශයෙන් හැඳින්වෙන බවත් පේනවා කකුසඳ කොණාගම කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ පාද ලාංජනයෙන් පාරිශුද්ධත්වයට පත් අම්බස්තලෙහි අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේද පාද සලකුණක් පිහිට වූ බව සැලකෙනවා එම ස්ථානය මිහින්තලයේ සලසෑ චෛත්‍ය පිහිටි බිමයයි සැලකෙන අතර බුදුරදුන්ගේ තුන්වන වර ලක්දිව ගමනේදී ධ්‍යානයෙන් විසූ සීලා චෛත්‍ය නැමැති ස්ථානයක් සම්බන්ධ වෙනවා මෙම සීලා චෛත්‍ය ගැනද විවිධ මත පළ වෙනවා අනුරාධපුරයේ සටහන් වූ ශ්‍රී පාද ලාංජනය ගැන නොයෙක් ලෙසින් සඳහන් වුණත් ඒ පිළිබඳ සැලකිය යුතු සාධක තවමත් ලැබී නැහැ කැලණි ගඟ පතුලේද ශ්‍රී පාදයක් ගැන පූජාවලියේ පවසනවා මහා වංශය දීප වංශය ආදී పూర్ව ග්‍රන්ථයන්හි නොමැති ප්‍රවෘත්තියක් පූජාවලි කතුවරයා දක්වන්නේ කෙසේදයි තවමත් අපැහැදිලි කිබදු ආකාරයේ ප්‍රමාණයක් ශ්‍රී පාද ලාංජන ගැන කියවුණත් අප කාගේ වැඳුමට පිදුමට භක්තියට ගෞරවයට ලක්ව ඇති ප්‍රකට ශ්‍රී පාද සලකුණ නම් සමුනල කන්දේ ශ්‍රී පාද සලකුණයි කඳු බැසීම නැගීම ආයාස කර වුවත් හැරමිටි වාරුවෙන් යන එන මහල්ලෝ ඉතා ප්‍රීතියෙන් ශ්‍රී පාදේ වන්දනා කරනවා සෑම වසරකම උදුවක් පෝදා සිට වෙසක් පෝදා දක්වා කාලය ශ්‍රී පාද වන්දනා සමය ලෙසයි නම් කොට ඇත්තේ රත්නපුර පාර හැටන් පාර යනුවෙන් පාරවල් දෙකකින් බැතිමත් වූ ශ්‍රී පාද වන්දනා කරනු ලබනවා ඇතීතයේ සිටම මිනිසුන් සිරිපා වන්දනාවේ යෙදුණා. පැරණි රජදරුවෝ ශ්‍රී පාද ස්ථානයේ දියුණුව උදෙසා බොහෝ පරිත්‍යාග සිදු කරනු ලැබුවා. පළමුව ශ්‍රී සංඝබෝධි විජයබා රජුගේ සෙල්ලිපි දෙකක හා කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපි 8ක මෙබඳු කරුණු දක්වා තිබෙනවා. ශ්‍රී පාදයේ දුටු විදේශිකයෝද සිරිපා සටහන පිළිබඳව වටිනා පුවත් සඳහන් කර තිබෙනවා. ඔවුන් අතර මාඕ ජතුවා ජෝන්ද මරිඤ්ඤොල්ලි ඉබන් බතුනා සර් ජෝන් මැන්ඩෙවිල් මුහුවාන් රොබර්ට් නොක්ස් මාෂල් ස්කොච් ඇමර්සන් ටෙනත් ආදී හු වෙනවා ජාති කුල ආගම් ආදී ભેද නොතකා දෙස් විදෙස් සකල ජාතීන්ගේ පූජනීයත්වයට පත් සමනල ගිරෙහි පිහිටා ඇති බුදු හිමි සිරිපා සටහන අපලග වාග්යකි මේ වගේ තවත් දැනුම් පිරුණ වීඩියෝ එකක් අරගෙන මම ආයි දවසක එන්නම් තාමත් ඔයගොල්ලෝ මගේ YouTube කුංචි ටීචර් channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න අනිත් යාළුවන්ට බලන්න share කරන්න like එකකුත් දෙන්න එහෙනම් අදට මම ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලට